අපි අද දෙවන පාඩ මේ චැප්ට නබ 3 තුන්වන කොටස්ස සාකච්ඡා කරන්න යන්. පුදේ අපි අද දවසේදී පද්ධති සංවර්ධන ආකෘති ගැන තමයි අද්‍යනය කරන්න. ඔබ දදන්නවා එකොලාශේණය දෙවන ඒකකය අපි පිළිවලින් ආරම්භ කරලා මේවේද්දි අපිඒ අවසාන කොටසෙන්නේ. අපි කතා කරා පස්සුගිය කොටස් තුළින් පද්ධති සංවර්ධන ක්‍රියාවලිය සංර්ධන ක්‍රියාවලිය සංවර්ධනය කිරීම දෙසා අපි භාවිතා කරන අංග හය අවශ්‍යතා හඳනාගැනීම විසඳම සැලසුම් කිරීම විසඳම් විශ්ලේෂණය කිරීම පද්ධති පීක්ෂාව දෝෂීවත්කිරීම පද්ධතිය පිහිටවීම පද්ධති නඩත්තු කිරීම කිනමි අංග හය අපි සාකච්ඡා කරා. පුති අදදවසේදී අපට අවස්සාන කොටසෙන් තියෙන්නේ පද්ධති සංවර්ධනාකෘති. ඇ අපිගේ න ස්ම් ියලබ පද්ධද සංවර්ධන ජීවන චක්‍රය තුළ නොයෙකුත් ආකෘති දැක ගැනීමට හැකි වෙන. මෙම එක් එක් ආකෘතිය මගෙන් පද්ධතියේ සංවර්ධන ක්‍රමවේදය දරුවනේ සංවර්ධන ක්‍රමවේද විවිධාකාර ලෙස්ස ක්‍රියාත්මක කරන්න වෙන. දේ අපි මෙහිදී සංවර්ධන ආකෘති කිහිපයක් සාකච්ඡා කරාත් හිපයක් සිලබස්සක නමින් පෙන්නොලා තිබ්බාත් ඔබේ සිලබස් එක තුළදේ අපි සංවර්ධන ආකෘති දෙකක් යන කතා කරනවා. අපි පද්ධතිය සංවර්ධනය උදෙසා භාවිතා කරන සංවර්ධන ආකෘතියක් ලෙස්ස දියඇලියකෘතිය දෙවනිට කරන උරුද ආකෘතිය තුන්වෙනුව සර්පිල ආකෘතිය සහ අවසාන ආකෘතිය ලෙස මූලාදර්ශ ඔබට මෙම කොටස තුළදී දලිය ආකෘතිය අපි ඔයකට කියන වටෆල් මඩල් කියනවා.ෆල් මඩ පුනර් කරණ වුරුද්ධ ආකෘතිය අල් මොඩල් කියලකේනු. සරපිලාආකෘතිය ස්පයිරල් මොඩල් කියලා කියේනවා. මූලා දර්ශාකෘතිය අපි කියෙන පුදේ Fraොtuටයින් මඩල් කියලා. එහෙනම් මෙන්න මේ ආකෘති හතර පිළිබඳව යම් සටහනක් අපි අද දවසේ සාගච්ඡා කරනවා. එතැනද ඔබේ සිලබස්සකේ සඳහන් වන පරිදි දෑලි ආකෘතිය සහ පුනර් කරන උරුදිී ආකෘති ගැන අපි විමසල බලනවා. අපි අනවා පලවෙනි ආකෘතියට දිය ඇලි ආකෘතිය Fall Model. තොරතුරු පද්ධතියක් දක්තයක් තොරතුරක් බවට පත්කිරීම සඳහා, භාවිතා කරන්නන පද්ධතියක් අපි කියෙන තොරතුරු පද්ධතියක්ය. තොරතුරු පද්ධතියන් නිර්මාණය කිරීමේදී පියවර අනුක්‍රමික ඔබ දන්නවා දරුවන එලාශයනයේ පළවන පාඩම තුොලින් මේ අනුක්‍රමික කියනවචනය අපිටකිෙහිපු වතාාවම්ම හම්බවේෙනවා බහුලව අපිට හම්බ වුණ. අනුක්‍රමික කියල කියන්න යම්කිසි පිළිවලක් මේ තුළ තියෙන්නේ. යම්කිසි පියවර පිළිවලකට තමයි අප අනුක්‍රමික කියල කියන්න. ක්‍රමික ලෙස ක්‍රියාකළ යුතු කාරයන්. පෙන්වා ඇති ආකෘතියක් මේ නමින් හැදින්න්නේ. යම්කසි පද්ධතියක් සංවර්ධනය කිරීමට පිළිවලින් පියවර දැක්වීමේ ක්‍රමවේදයක් කොස්සේ නිර්මාණිත ආකෘතියක් ලෙස අපිට මේ දියෑලි ආකෘතිය සඳහන් කරන්න පුළො. දෑලි ආකෘතිය. මෙම ආකෘතිය පියවර හයකින් පවතින අතර මෙමගින් මුදුකාංග පද්ධතියක් ගොඩනැගීමේදී, එ පියවරක් අවසන් කළ පසු අනෙක් පියවර ආරම්භ කළේතුය. පියවරක් අත හැර අනෙක් පියවරට යාමට නො හැකිය. එහෙනම් ඔබට දියෑල්ල ආකෘතිය ගැන දළලා අවබෝධයක් ඇති. දියෑලි ආකෘතියක යනෙ පිළිවෙලින් පියවර දැක්වීමේ ආකෘතියක්. එතුන මේ ආකෘතිය අංගකී අත්ති නොදපුතිේ? අංගහයක්තේනවා. එහෙනම් පද්ධතියක් ගොඩනැගීමේ දී එක් පියවරක් අවසන් වනතකේ ළඟ පියවරට යාමට හැකියාවක් නෑ. දෑලි ආකෘතිය ලොගට හදුුන්න්නලදුන්න එද්දාස්තමසය හැත්තෑ වේ WWරස් කියන පුද්ගලයා. ඔබට රූපසටහනක් පෙන්නනවා මුල්වරට ප්‍රථමව ලෝකයට මෙන්න මේ ආකෘතිය හඳුන්වා දුන්නේ මෙන්න මේ මහතා විසින්. අපිමයාට කියනවා WWර කිය. එදදා සමසේ හැත්තෑවේදී මුල්ලිින්ම ඉදිරිපත් කරපු නිසා මෙයා මේකට නමක් යොදල තියෙනවා ඒක නම තමයි දිය ඇලියයාා කෘතිය දරුව බලන ඇති මේ ඇයි මේකද දිය ඇලියා කෘතිය කියලා කියන්න කියලා. ඔබ දන්න මේ උඩේ දං ෆෝල් එකක් ගලනක නැත්තා අපිකින දියල්ලක් ගලනකොට ඒ අනුක්‍රමික උඩ සිට පහට ගලන්න. ගැලීම් සටහනක් මතක් කරගත්තොත් එහෙම මේ ගැලිම් සටහන ආරම්භෙන්න්න ඉහල ඊට පස්සේ පිළිවරින් පහලට ගලායාම් සිද්ධ වෙන. හේ. එතනදී අපිට නිියෝපනයවෙන්නේ යම්කි පිවලක් නේද. එතන ද අපිට ඒ පිළිවල ට අපි කියන අනුක්‍රමික කියලා. එහෙෙනම් පද්ධතියක් සංවර්ධනය කරන්න අංග හයකින් යුතු දියෑලි ආකහරයට අපි ආකෘතියන් නිර්මාණය කරන. අපි ඒකට තමයි කියන්නේ දිය ඇලි ආකෘතියකය මතක තියාගන්න. මේක ඉස්සල්ලාම් හදුන්න්නව අදුන් නිදදාම්සේ හැත්තෑබේදේ අපි කියනවා. යිස්කෙ ින්ස්ටෝන් රොයිස් එකට අපිලියන්න බලුව WW. රොයිස්කෙට් මෙන්න මහු තමයි ප්‍රථම් වරට මෙම ආකෘතිය හඳන්නා දුන්නේ. අපි දියෑලි ආකෘතිය නිර්මාණය කරන්න නවා. එතට මේ සාමාන්‍ය පෙරට බහුලවූ මේ දෑලි ආෘතිය අවුරුදු කිහිපයක් බුරාවටම පස්්නයොම කල්ලතේෙන. එතකොට මේ මේ සංවර්ධන ආකෘද්ධි වලින් බහ බහුතරයක්. මේ දියෑලි ආකෘති කොටසට විභාග පස්ස නිර්මාණය කරීමේ පොඩි නැපුරුවක්තේ නු එතර මේ දෑලි ආකෘති අදන්න ඉස්සල්ලා මේක තියෙන්නේ මෙන්න මේවාගේ ක්‍රමවේදේකට ඔබ දියඇල්ලක් මතක් කරගන්න දියල්ලක් නිර්මාණය වෙන්න මෙන්නම හිමනේද ඔහොම ඔහොම ගලන පලට මෙතනදී අංග හයක් භාවිතා කරන නිසා මෙන්න මේ විදියට අංග හයක් කඔස්සේ මෙම පද්ධතිය සංවර්ධනය වෙන අංගහයක් ඔස්සේ දරුණේ මෙම පද්ධතිය සංවර්ධනය වෙන. මෙ පද්ධ සංවර්ධනය කරන්න මොනවද මේ අංගහය ඔබ දන්න ස්දLC එක අංගහය මයි හැබැයි ප්‍රායවිකත්තේ මත යම්යම් පුංචි පුංචි වෙන සීම් කරනවා. අපි අඳගන්න ඕන දැන් දෑලි ආකෘතියේ ස්වරූපය. අපි අංග හතරක් මේ විදිර නිර්මාණය කළ තියෙනවා. අපිට අවශ්‍යවෙනවා තවංග දෙකක්. හරි මේක ගලායාමක් පෙන්නන්න ඕන නිසා අපි මෙන්න මේ විදිහට ගලායමක් පෙන්න්නනෝ දැන් මේක අංග හයක්තේනම් එකක්යි දෙක්කයි තුනයි හතරයි පහයි හයක් ලෙස යදුර අපි මේකට අන්තර්ගත කරන මනවාද අන්තර්ගත කරන්න මුනවත් ඔබ දන්නවා මේ ද එLCවල අංග හයතියෙනවා එක තමයි අවශ්‍යතාව හඳනා ගැනීම අව්‍යතාව අවශ්‍යතා හඳනා ගැනීම දෙවැනි එක විසදුම සැලසුම් කිරීම විසදුම සැලසුම් කිර තුන විසදුම කේත කරනය විසඳම කේත කරනය හතර පද්ධති පරක්ෂාව හා දෝස නිරාකරනය පහා පද්ධතිය පිහිටුවීම රුවත්දැම් මාතක කියන්න ඕනනි මොකද අපි මේක පාඩන්කරගන්න විශේෂ ක්‍රමවේදයක් චැප්‍ර නම්බටූයර්දය සාකච්ෂා කර අවසානක පද්ධතිය නඩත්තු නඩත්තු කෙරීම ඒ නම් මෙන මේ පියවරහාය මෙ මේ දෑලි ආකෘතියට වෙනස්වීමේදී ඔබ දන්නවා අපේ මේ විසඳමක් අපි පරිගානකේ ක්‍රමලයකයක් කඔස්සේ නිර්මාණය කරද්ද අපි ඊට අදාළ භාෂාවක් භාවිතා කරනවා. ඒ භාෂාවක් මගින් අපි අපේ ක්‍රමලයකයි ක්‍රියාත්ම කරන්නගොට අපි පිළියල කරද්දි අපි ඊට ගැලපෙන සුදුසු ක්‍රමලයකන භාෂාවක් භාවිතා කරනවා. එහම් භාෂාවක් භාවිතා කර අපි කෝඩෙන් කරන්න ඕ. අපින්න පුේ එකට කියවා කේත කරනය කියලා. නමුත් මේක අපි ක්‍රියාත්මක කරන දෙයක් අනු ගමනය කරන දෙයක්. ඒ නිසා අපි පුතේ මෙදනට මේ කේත කරනය කියන එකට අපි මෙන්න මේ ක්‍රියාත්මක කිරීම ලෙසගන්. විසදුම ක්‍රියාත්මක කිරීම. අනිත් අංගතිික ඒ සමාන අරතයක් තියෙන නිසා අපිට ඒ අංග පහම ඉහත කෘතියදල ස හන් කිරීමේ හැකිය අාවක්තේන. දැන් දරුවන්ට තේරුණානේද එහෙනම් මේක අනිවාරයමයෙක්කො අපිට අදිින්නහි නැත්තම් මේක ඇඳප එකක් කොස්සේ අප නිර්මාණය කල අප පස්නහායි ඒවලට අපි කොහොමද තරකානුකෝලව අපි පිළතුරු ලබා දෙෙන්නේ. අපි පලවෙෙන එක නිර්මාණය කරමු අවශ්‍යතාව හඳුනා ගැනීම. වශ්‍යතාාව දුනා ගැනීම. දෙක විසදුම සැලසුම් කිරීම තුන කේත කරණය නෙමෙයි ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කිරීම. හතර පරක්ෂාවහා දෝෂී වත් කෙදීම ඇතම් පද්ධදි පරක්ෂාවහා දෝෂ නිරාකරණය පස්සනක පද්ධතිය පිහිටුවීම අසා පද්ධතිය නඩත්තු කිරීම හරි. ඔන්න ඔය විදිහට අපිට සරලව මේ දෑලි ආකෘතිය සංවර්ධනය කරන්න පුළුවන්. අපි මේක ලක්ෂණ සාගච්ඡා කරන්න ඉස්සල්ලා උතාල මේක බැලුවත් එහෙම දරුවනේ ඔබට මොනවද මේ ගැන පේන්නේ පේන තියනමු කක්ත අවශ්‍යතා හදුනා ගැනීම විසිදුම සැලසුම් කිරීම මෙසදුම ක්‍රියාත්ම කිරීම පරීක්ෂාකිරීම හා දෝෂි නිරාකරණය පද්ධතිය පිහිටීම පද්ධති නඩත්තු කිරීම කියන අංග පිළිවලින් හරි ලස්සනට මෙහෙම ගලායාමක් වෙලා තියෙනවා නේද එහෙනම් අපි මේකට කියනවපුතිය රේකීයාකෘතිය කියලා රේකීයා කෘතිය එක් රේකාවක් කොස්සේ පහළට කලාගෙන කිලති. රේකීයා කෘතිය පුතේ මේකේ පෙනුමත්්‍යනය කරලා අපි මේකට තව නමක් කියනව රේකීයා කෘතිය කියලා රේකීයා කෘතිය එදුකොට මේ එක් පියවරක් අවසන් වනතෙක් ඊළඟ පියවරට යන්න බැරි නිසාත් එක්පියවරක් අවසන් වූත් ඒක දෝෂති බත් නැවත ගමන් කරන්න බැරි නිසාත් දැන් දරුව දන්නවා මේ හරිම වචනය කියන්න පුළුව අම්මක ද අපි පලවෙනි පාඩම් වගින් අපි මේවා ගැන පුළු ලවබෝධයක් තියෙනවා. එක් තැනකට ඇවිල්ලා නැවත එම තැනටම පැමිණෙනවා කියන අරථය අපි දන්න පරෝගම රිපිඩිෂන් පුනාර් කරනය නැවත නැවතවෙන. ඒක කියන්නේ එක් පියවරකට ගිහිල්ල නැවදා එන්න පුළුවන් කියන්නේ ඒක තුළතියේ න නැවතවරක්වීමක් පුනර්කරණයක්. මෙන්න මෙතනදයේ පුනාර්කරණය වෙන්න බැහැ. එහනම් අනිවාරයෙන්ම කොපමන කාලයක් අරගෙන හරි පළවන පියවර පිළිවලට අවසන් කරලම තමයි දෙවැනි පියවරට එන්නවෙන්නේ. පලවෙන පියවර ඉවර වෙන කාං දෙවනි පියවරට එන්න බෑ. ඒදන් අපි මේකට ගන්න පුළුවන් ඕනන් කලාපොලෙස සංවර්ධනය කරනාකෘතියා. එඒ එක ඉවර කරල තමයි මේකට එන්නේ එනම් මං වන්න දැ නාම කිහිපයක්ප කිව මාකෘතිය ගැන පුතාල අවබෝධේතියා ගන්න පුදාල මතකේතියාගන්න ඒ වගේම මංඔවන්නම් මේකේ මංකතා කරදි දැන් වාසිත්කය වුණා ඒ වගේම අවාසිදකය වුණා පැහැදිලේද හත්. අප යනවා ඉලගට එම දියඇයිලි ආකෘතිය ගැන පොඩි පැහැදිලි කිරීමකට. දියෑලි ආකෘතිය කලාප ලෙස්ස පද්ධති සංවර්ධන තොරතුළු පදධතියක් සඳහ උදාහරණය එම නිසා අපිට මේක කලාප සංවර්ධන ආකෘතියල් ලසන් නම් කරන්න පුළො කලාප සංවර්ධනා කෘතිය දෑලි කෘතිය රේකීආකෘතිය කලාප සංවර්ධනාකෘතිය ඔන්න අපි දැන් නම් තුනක් දන්නවා මේ දියෑලිය ආකෘතියට දීවන චක්‍රේ පියවර රේකීය ලෙස ක්‍රියාත්මක කරන නිසා දියලි ආකෘතියෙන් පෙන්වා දෙනෝ. මෙම ආකෘතිය මගෙන් පද්ධතියක් ගොඩනැගීමේදී පළමුව අවශ්‍යතාව හොඳන්න හඳුනාගන්නවා. ප්‍රථමව අවශ්‍යතාව හඳනාගන්න. අපේ බුතාල දන්න අවශ්‍යතාව හදනාගන්න භාවිතාගරන ක්‍රමවේදයන් මොනුවද කියලා. එම ක්‍රමවේදයන් හොස්සේ පළවිනට අවශ්‍යතාව හදුනාගන්නවා. පසිපතිේ එක්පියවඩක් සම්පූර්ණයෙන් ම අවසන් කිරීමෙන් එක්පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසුව තමයි කිරීමෙන් පසුව තමයි අනෙක් පියවරා රම්භවෙන්න එම නිසා අපි මේ යෝජිත පද්ධතිය නිර්මාණය කරන්න දැකගන්න ප්‍රතිඵලේ දැකගන්න විශාල කාලයක් යැනවනේද මොකද මේ අවරසන් වනතේ කීලගිකටපිටි අන්න බැහැ. සංවරධිත පද්ධති අවසාන ප්‍රතිඵලය දැක ගැනීමට හැකිවන්නේ අවසාන අධීරයේ දී එබැවි එබැවින් බලාපොරොත්තු නොව එැවි පබ්ධතිය මගින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක්ද දැකිය හැකෙන. එතර පුතාලට තේරුණා මේ එක් පියවරක සිට ඊළඟපියවරට යන්න බැහැ, එම පියවර අවසන් වනතෙක්. එක් පියවරක සිට ඊළඟ පියවට යන්න බෑහෙම පියවර අවසන් වනතෙක්. එකේ ඉදලා දෙකට යන්න ඕනේ එක සම්පූර්ණය අවසන් කරලා. එවගේම දෙකෙන් තුනට යන්න ඕනෙ දෙක සම්පූර්ණයම අවසන් කරලා. තුනෙෙන් හතරට යන්න ඕනේ තුන සම්පූර්ණයම අවසන් කරලා. එම නිසා මෙන්න මේවට ගතවන කාලය. ඔපොද කියලා අපිට කියන්න නෑ. හරි. එදට අවසාර ප්‍රතිඵලය දකිනකොට සමහරක් විට වෙනස් එෙන්න්න පුළුවන්. ජෝචිත පද්ධතිය නිර්මාණී කරන්න අපි දන්නවා තිකක්කාලයක් අත වෙනවා. එබැවිින් පද්ධතිය මගින් බලාපොරොත්තු නොූ ප්‍රතිඵලයක්ද දැකී හැකී කියලකි කියන්නේ එම නිසා දරුවනේ. අපි ඊළග ආකෘතියට යන්න ඉස්සල්ලා අපිට විභහගින් හානව සමහරක් විට මේ දෑලි ආකෘතියේ වාසියක් මුවකක්ද කියන. වාසියක්. දියෑලි ආකෘතිය යනු කලාපලෙස සංවර්ධනය වන රේකයාවක් කොස්සේ රේකීව සංවර්ධනය වන ආකෘතියක්. රේකීයව කලාපොස්සේ සංවර්ධනය වන ආකෘතියක්. එදට මේක ප්‍රධානම වාසය ලෙස්ස අපිට ගන්න පුළුවන් වෙන්නෙපු දේ මේ එක්පියවරක් එක් පියවරක් සම්පූර්ණයෙන් අවසන් වනතෙක් අනෙක් පියවරට නොයන නිසා දා අපි කියනව කාර්යන් මිෂ්්‍ර වෙන්නෙ නෑ එක වැඩක් කරකර තබ වැඩක් කරනකොට ඒවගේ වැඩ කිහිපයක් කරනකොට සමහරක් විට කාර්යන් මිශ්්‍ර වෙනවා පොදේ හැබැයි මෙතනදී එක් පියවරක් අවසන් වන දෙෙක් ඊළඟ පියවරටයන්න නැති නිසා කායන් අපි කියනුම් මිෂ්්‍ර වෙන්න නෑ හොදේ නිසා කාර්ය මිශ් නොවීම රයන් මිශ්්‍ර නොවීම ඒ වගේම දරුවනේ ව්‍යාපෘති කළමනාකරුට දැම් මේකි කාර්යන් මිෂ්ට න්නෙ නැති නිසා කාර්යන් නිිෂ්ටවෙන්නේ නැති නිසා මේක ගොඩනගන ප්‍රචෙට් මැනේචට් ව්‍යාපෘති කළමනාකරුට හරි පහසුවක් දැනෙනවා මෙම පද්ධතිය සංවර්ධනය කරන්න ව්‍යාපෘති කළමනාකරුට පද්ධතිය ගොඩ නැගීමට පහසුවීම ඒ වගේම පද්ධති විශ්ලේෂකටත් නේද මේ හැමෝටම ඉතා පහසුයි මෙන මේ පද්ධතිය සංවර්ධනය කරන්න එතුර මේගතියන ප්‍රධානම අවාසය තමයි මොකක්ද දරුවනේ අවාසය එක් පියවරක් අවසන් වනතෙක් අවසන් වනතෙක් ඊළග පියවරට නොයන නිසා. ජෝජිත සකසී වඩ බලාපරොත්තු වන ජෝජිත පද්ධතිය නිර්මාණයට වැඩි කාලයක් ගතවීම වැඩි කාලයක් ගතවීම ඔන්න පුතේ ප්‍රධහනමවාසය හරි කාරයන් මිශ්‍රවවෙන්න ඇතිේ අපිට වාසියක්. එවගේම අපි යෝජිත පද්ධතියට විශාල කාලයක් ගත වෙන නිසා අපිට ඒක අවාසියක්.ඒ වගේම පුතේ මෙන මේකත් අපිට අවාසයක් ලෙසගන්න පුළුවවා බලාපපුොරොත්තු නොවූ ප්‍රතිඵල ලැබී මත් අපිට අවාසයක් ලෙසගන්න පුළුවන්. වාසි වගේම අවාසිතියනවා තමන්ට මුකක්දද ගැලපිෙන පද්ධති වර්ගය ඒ සහ ඒ යොස්සේ දොදාගන්න ආකෘතිය මකින්. බට තීරණය කරන්න පුළුවන් ඔබට ඇත්තරම වඩාදන ගැලපෙන්න්නේ මොන ආකෘතියද කියලා ඒ අනු ඔබේ පද්ධතිය සංවර්ධනය කරන්න පුළුවන්. දෙවැනිියක පුනර්කරන වෘරෘදි ආකෘතිය. පුනර්කරණ උෘධ ආකෘතිය. අපි කියනවා IDර incremental මොඩ කියලා. එතන මෙදන පුුණර් කරන වෘරුදි කියනකුටම ඔබට පේනවා මෙන්න මෙතන යම් අදහසක් ගැබ් වෙලා තියෙනවා. ඒ තමයි පුුණර්කරණය කියන නැවත නැවත වෙන වා. පුුණර්කරණය වෙමින් වැඩි දියුණු වන්නා කියන එක. පුනර්කරනරදි. පුනර්කරණය වෙමින් නැවත නැවත දියුණවීම තමයි. මෙන මේ පුුණර්කරන වෘදි ආකෘතිය කියලා කියන්නේ. හරි. එනම් මෙතැනද සංවරධන පද්ධදි සංවරධන ආකෘතියක් ලෙස, පුුණාර්කරනවුරුදි ආකෘතියද, නැත්තම් පුුණර්කන වුරුදිවක්්‍රේද භාවිතාකනුල් හබයි. මෙම ආකෘතිය ලක්ෂණ ලෙස, කෘතිය ලක්ෂණ ලිස මෙම සංවර්ධන ආකෘති ප්‍රධහන අදහස වන්නේ එක් වතාවකට කොඩා කොටසක් බැවිේ නැවත නැවත පුනර කරණය වන්නා ව එක් වතාවකට එක්ොටසයි එ වතාව එොටස බැගෙන් නැවත නැවත පුනර් කරණය වන්නාඌ අේකට කවා අයිටරේූ ැවත නාර කරන නවත ඩදිදුණව ඉංක්‍රමන්ටල් සහ. සෑම පුනර කරණය එකදීම. සෑම පුනරකරණ එකදීම වැඩිදියුණු වන්නාව ඉක්‍රමන්ටල් ආකාරයට පද්ධතිය සංවර්ධනය කිරීමයි. දැවබට අදහසක් තියනවනේද ඇයි අපි පුනර්කරන උරදදි ආකෘතිය භාවිතා කරන්න ඕනි කියලා. පුනර්කරන උරදි ආකෘතියේදී අපි ඇක් පියවරක් පසුකරග නැවත ළඟ පියවරට ගමන් කරලා. නැවත අපි පසුකරේ පියවර පිළිබදව පස්නයක් ගැඩලුකාරි තත්ත්වයක් තියෙනවන්නම්. අපිට පුළුවන් නැවතේම පියවරට ඇවිල්ලා ඒක සංවරධනය කරලා ළඟ පීවරටයන්. මේ විදිහට මේ පද්ධතියේ දෝෂ අපිට හැම ස්සේම නිසි ආකාරව නිරන්තරයෙන් ඇවිල්ල ඇවිල්ලා මේක සංවර්ධනය කරන්න පුළුවන්. නැවත නැවත යාමයිටර. සංවර්ධනයේ වීම ඉංක්‍රමෙන්න්ට්‍රල්, එන අපිට නැවත නැවත සංවරධනය වෙමින් මෙම පද්ධය ගොරනගන්න පුළුවන්. අපිට ඕොක හම්බුූ නෑනේදපුදේ දියෑලියයාා කෘතියේදී. රේකයාකෘතියේ දී තොට අපිට නැවත යන්න බැහැ. ඒක ලොකූ අවාසියක් වුණා එක තමයි දියලිය කෘතිය ප්‍රධානම අවාසිත්වයෙන්නේ. හැබැ මෙතනද, පුුණර් කන උරධයාකෘතියේදී අපිටවැනි අවාහසිදායක තත්ත්වයක් නෑ. නැවත නැවත අපිට එම පියවරෝස්සේ යන්න පුළුවන්. පද්ධතියක් සංවර්ධනයේ දී නැ අපි කෙන පද්ධතියක් සංවර්ධනයේදී උපකාරවෙන. නැත්ත අපි කියනවා යොදාගන්නා ප්‍රමුකම කොටසක් තමයි පද්ධති සංවර්ධකයන්. නේද. මෙ ව්‍යාපෘති කළමනාකරුවන් අතනදි අපිට උන්නන් දාන පුලා පද්ධති සංවර්ධකයන්ගේ කාර ටිකක් පහස වෙනවා. තමන්ට පෙරපියවරදිී ලබාගත් දැනුම භාවිතයට ගත හැකිවීම වාසියක් ඔන්න. මෙතනදි වාසියක් පෙන්නල තියනවා දැන් ඔයා හිතන්න ඔයා යනවා ඉස්සල්ලාම පළමුව සීගිරියට මියෝධ චාරිකාවකට හරද පලට සීගිරියට ගිහිලා ඔයා ඊල පසුව ගෙදර ඉන්න කට්ටියත් එක්කේ යනම්. එද ඔයා පලවිනියට ගියපු නිසා සීගරිරන්න පර සීගිරයේ බලන අනුපිළිවල. සීගිරයේ අපි යද්දී අපිට නරබන්න ඕන ස්ථාන මේ ඔක්කම ගැන පුළුව අවබෝධයක් තිේෙනවා නේද. ඒ තියෙන්නේ ඔය කලින්වතාවේ සීගිරේයට ග නිසා. එනම් මෙතැනද එක්පියවරකට එක්පියවරකට කොස් නැවත ඒක සංවර්ධනය කරලා ඊළඟපියවරට ගමන් කිරීමේදී හරිද? පුුදේ මෙ තන සංවර්ධනය කල් ආපෝයම් ගැටලුවක් තියෙනවන්නම්. නැවත මෙම පියවරටම එන්න ඕනෙනම්න්න පද්දි සංවර්ධකයන්ට හරිී පහසුයි එතන පාස් කල්ලා ආපුනිසා ඒක තියන ස්ොභාාවය අවබෝධ කරගත්ත නිසා ඒගොලන්ට මේ පද්ධතිය බැඩි දියුණු කිරීමට ඉතාම ඒක රුකුලක් වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ පද්දදි සංවර්ධකයන් සිිස්ටම් ඩියෝලපස් හට. තමන් පෙරපියවරවලදී ලබාගත් දැනුම භාවිතයට ගැතහැකිවීම වාසියක්. මේ ප්‍රධානමපුොතේමික වාසියක්. මෙහි ප්‍රධාන පියවර ආරම්භ වන්නේ පබ්ධති අවශ්‍යතාවක් සරලව ක්‍රියාත්මක කිෙරීම වගෙන. පද්ධතිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වනතුරුම පුනර්කරණය වෙමෙන් වැඩිදියුණු කෙරේ. අපිට මේකත් වාසියක් ලෙසගන්න පුළුවන්. මේ විදියට පද්ධතිය සම්පූර්ණයෙන්ම අවසන් වනතෙක්. පද්ධතිය සම්පූර්ණයම අවසන් වනතෙක් පුනර්කරණය වෙමෙන් වැඩිදියුණුවෙන්. අපිට ඒ එකත් වාසියක් විදියට ගන්න පුළෝ. පද්ධතිය සම්පූර්ණයෙන්ම සංවරධනය වනතුරුම පුුණර්කරණය වෙමින් වැඩිදවුණු කෙරේ. සෑම පුනර්කරණය එකදිම පද්ධති සැලසුමේ වෙනස්කම් සිදු කරනා අතර. නේද. සෑම පුනර්කරණය එකදිම. නැවද ගමන්කිරීමක දිම මේක වෙනස්කම් සිදු කරනා තර නව ක්‍රියාකාරිීත්වයානුත් එකතු වෙනවා. . පුදාලට තේරුණනාානේද අපි මේ පද්ධතියක් නිර්මාණය කල්ල එකක භාවිත කරන්න දුන්නට පස්සේ. නැවත නව පරිශීලකයන්නේ භාවිතා කරනම සහ නවතාක්ෂණයන් එකතුවීම තුළින් අපි මේක අබ්ලෙඩ්ඩ එකක් කරන්න වෙන යාවත් කාලි කිරීමම්. එතුකොට අපි නැවත පද්ධදිඩ ගීල්ලම මේ සැලසුමේ වෙනස්කමක් අනි වාරයෙන්ම සිදුකරණ අතර ඒ වෙනස්කමට සරිලන නව අවශ්‍යතාවන් මෙන්න මේ පද්ධතියට එකතුවීමක් සිද්ධ වෙනවා. දැන් කෝ පුනර් කරනවරධාකෘතිය ඔය තියෙන්නේ. දැන් දුවන්ට පේනම මේක බලඹුගමන් ටිකක් සංකීන සටහනක් වගේ පේෙන්නේ. නද දියෑලි ආකෘතියක්කපාර්තම බැලුවන ඔබට ඒකත් සංකීර්ණයි වගේ දැන. දැන් මෙතලද ඔබට ම කිව්ව පලවෙනි අදහස නැවත නැවත ගමන් කරන්න ඕනේ. එතන මෙතනද නැවත නැවත ගමන් කරන්න ඕන නිසා මේ අය රිවස්ස එකක් නෑ දැ මෙහෙමෙක් තිබිනෑ? මෙක් එහල් නෑ රිවස්ස එකක් නෑ මෙහෙම එකක් නෑ . එහෙමකක් තිබ්බනම් මේ සටහන මෙහෙම නිර්මාණය කරන්න බෑනේ පවුසර්ගල්ලයක් වගේ ඔහු මුොහම අණ්ඩුව. හැබැ මෙතනදී තියන ප්‍රධානමවාසය තමයි පද්ධදියට ඇතුල්වීම සහ පද්ධදිට පිටවීම. නැවද නැවද සංවරධ නේ වී. මෙන මේ විදි සරලව ක්‍රියාත්මක වන්නේ අවශ්‍යතාවක් කදුනාගැනීම තු ලි. නම් මෙතනින් තියෙන්නේ අදාළ පද්ධතියට පිවිසීමක් . ඉඩබස්ස අවශිතාව අඳනාගැනීම සැලසුම් කිරීම විශ්්‍රේෂණය හා පිරි සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම. මෙන මේ පරීක්ෂවා කිරීම ඇගීම පිහිටු වීම තුළෙන් අපිට මෙන්න මේ විදිහට පළමූ අවශ්‍යනං මේටික කම්පලිට් කල්ලා මෙතැනින් පද තිීන්ගලට යන්න පුළුවන්. ඉන් පසුව දරුවනේ නැවත අපිහිතපු මෙන්න මේ කොටසේ පස්්නයක් තියන්න කියලා. විශ්ලේෂනයේ සහ පිරිසැලසුම් කියලන කොටසේ ගැටලුවක් තියෙනවනම් නැවත මෙම පද්ධතියට පිවිසිලා. මෙන්න මේ සැලැසුම් කිරීම අවශ්‍යතා හදුනා ගැනීම ස්කකිප් කරලා මගහැරලා සංවර්ධනය කරන්න ඕන තැනකට ගිහිල්ලා මේක සංවර්ධනය කරලා වැඩිදියුණු කරල්ලා නව අවශ්‍යිතාවන් එකතු වෙලා නේද. ක්‍රියාත්භක කෙරේම මගැහැරලා නැවත මේ පද්ධතිය පිට වෙන්න පුලුව. පැහැදිලේද. මම කිව්වා මේ විදිහයට මේ පද්ධතිය සංවර්ධනය වනතුරුම නැවත නැවත මෙම පද්ධතියට ගෝස් පසු පියවරවන්ටුවර්ස් මේ පද්ධති සංවර්ධනය කිරීමේ හැකයාක් මේ පුනාර් කරන උරධයාාකෘතයන් තියෙනවා. පුනාර්කන උරදදිාක්කෘතෙන්න්තියෙනවා. එතන මේකෙ වාසිය අබි කතාකරා. ඒගේ අපි අවාසියම් මතක් නොකුරොත්ඒක ගැටලුවා. ඔබට පේනවා ප්‍රායෝගිකфе මෙතනදි අපි වාසි අවාසි පටපාඩන් කරන්න ඕනේ නැහැ අපිට මේ ශවරූපි බැලුවට පස්සේ මේ හැඩතලයන් අද්‍යනය කරට පස්සේ. අපිට පේනවා. එක්කු මේ පියවරක් අවසන් වෙන්න ඕනෙමිනෑ ඊලඟ පියවරටයන්. එඒ නම් මේක කොටසක් තියාගෙන අපි ඊළගපියෝරට ගියොත්ේ හෙම ඒ පියවරත් කොටසක් තියාගෙන ඊළඟ පියෝරට ගියොත්ේ හෙම බට පේනව ඇතිී දැම් මෙහිෙවිදියට කොටාස් සිතුරු වෙලා තියෙන්නේ අංග සම්පූර්ණ නෑ ඉතුරුයි ඒ වගේම දරුවනේ කාරයන් එකනෙකට මිශ්්‍ර වෙනවනේ ද. එත්තක එමගින් ව්‍යාපෘති කළමනාකරුට ටිකක් වැඩේ අසීරු වෙන අනේද? අසිරන අනද ඒගේ මේක යැලපෙන සංකීර්න පද්ධතිය කර නේද. මේ සරල පද්ධතියකරනම් අපිට පුළුවන් රේකී ආකෘතිය භාවිතාගන්න දියයාලි ආකෘතිය කාලයකුත් යනවානේ නේද. හැබැ මෙතනද නැවද නවද සංවර්ධනය වන දිසා අපි සංකීර්ණ ආකෘතියකට භාවිතා කරන්න සරදාකෘතියන්න මේ භාවිතා කරීම හැකියාවක් නැහැනේ අපි කියනවා යෝග්‍ය වෙන්නේ වඩාතයෝකවේ නේ මෙන්න මොහදබදි සංකීර්ණ ආෘතියකට. පුද අපි දැම් මේ පාඩමේ අඒ අවසානයේදී අපි ඉගනගත්ත කොටස් මම සාරාංශගතගල්ල තියෙනවා පද්ධතියක් යනුව යම්පොදු අරමුණක් පුතාලට මතක් වෙන්න ඕනේ පද්ධතියක් යනු යම්පොදු අරමුණා ශාක්ෂාත් කරගැනීමට නිරන්තර අන්තර ක්‍රියාකාරීත්වෙන් නිතු සංගටක් සමූයක එකවා නිරන්තර අන්තර ක්‍රියා කාරයත්තෙන් යුතු සංගටක සමයක එක තුවකේ. ඕනෑම පද්ධතියක් මූලික සංගටක තුනක්කින් ඕනෑ පද්ධතියක් මූලික සංගටක තුනකින් සමන්විතායි. ඒවා නම් ආදහන සැකසීම ප්‍රතිදහන ලෙස නම් වෙනවා. ආදහන සැකසීම ප්‍රතිධහන ලෙස නම් වෙනවා. තොරතුරු පද්ධතියක් යනු. තොරතුරු පද්ධතියක් යනු දක්ත තොරතුරුවාට පත් කරන පද්ධතියකි බලන්න. විශාල පස්ස ප්‍රමාණය මේ සාරාංශිකරණය මතකතියාගනීමේදී ඔබට ලීවිමෙන හැකී අවතියෙනවානේද. තොරතුරු පද්ධතිය ප්‍රධාන වශයෙන් හස්තීයමේ තොරතුරු පද්ධතියක් ප්‍රධහන වශයෙන් කොනස් දෙකළ බෙදන්න පුළුවන් හස්තිීය තොරතුරු පද්ධතිය සහ පරිගණක පාදක තොරතුරු පද්ධතිය. මිනිසා තම දෑතින් සකස්කර ප්‍රතිධානය ලබා දෙන පද්ධතයෙන් අපි කියේනවා අතවුරු පද්ධතිය නැත්තාම් හස්තීය පද්ධදේ තම දෑඇතයෙන්. තමයි මේේදී වර්සිද්ධ කරන්නේ. පරිගනක පාදකය නැත්තම් පරිගණකය පාද කරගනිමින් තොරතුරක් නිර්මාණය ක්‍රීම අපි කියනවා ආධාරයෙන් තොරතුරු පද්ධති නිර්මාණයකයීම පරිගණක පාදක තොරතුරු පද්ධී කිසිේද. පද්ධති සංවර්ධන ජීවනචක්‍රය ඔපයෝගි කරගනිමින් නව පද්ධතියක් සකස් කිරීමේදී හෝ පවදනා පද්ධතියක් සංවර්ධනය කරීම සිදු කුුණු ලබයි. අපි පද්ධදි සංවර්ධන ජීවන චක්‍රය භාවිතා කරන්නේ නව පද්ධතියක් සකස් කරන්න ඒවගේම පවතින පද්ධතියක් තේ සංවර්ධනය කරන්න. පද්ධදි සංවර්ධන ජීවන චක්‍රයේ මූලික පියවර හයකින සමන්්‍යතයි. ඒවා නම් අවශ්‍යතාව හඳුනාගැනීම IDඩ්‍රික of requirementsය විසිදුම සැලසුම්කිරීම ි design ofබ thelu විසිදුම කේතකරණයකිරීම කෝෙන් ofබ thelu. සි දු පරක්ෂාකිරීම දෂිවත් කිරීම ටස්ටින් ඇඩ බගේ පද්ධතිය පිහිටීම ඩප ලොයිමට බදසිස්ටම් පදි නඩත්තු කිරීමබේන්ටන්බදටම්. පද සංවර්ධන ආකෘතියක් කලස්සට පුනාර් කරන වුරුදී චක්‍රරයේද භාවිතාක නුලා බයි වගේම ඔබේ සිලබස්සක නාමකරණයන් විතරක් පවතින දිය සරපිලාකෘතිය සහ මූලා දර්ශාකෘතියත් අපි පද්දිදි සංවර්ධනය ක්‍රීම සඳහ පිට භාවිතා කිරීම හැකි ාවක් තියෙන. අපි මෙම පාඩම අවසන් කරන්න ඉස්සල්ලා අපි පස්්න කිහිපයක් සාකච්ඡා කරනවා මොකද මෙන්න මේ ප්‍රස්්න ටික සාකච්ඡා කරේීම තුළෙන්. ඔබගේ මෙම දැනුම තාහවුරු කරගන්න පුළුවන් මෙ පාඩමේ තේරය. අපි දෙදහස් දහය තෝරාගැනින් ප්‍රස්නයක් විදියට දහස් දහයි ප්‍රස්්නයට යනවා. මේ පස්්නය තුළින් අපිටේ අමුගිසි දෙයක් ඉගෙන ගන්න තිේෙන නිසා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ භාවිත කර. තුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාර්කම්, නිවැරද්දිව අනුක්‍රමය වමේ සිට දකුණට දෙනු ලබන්නේ පහත දැක්වෙන කවරක් මගින්න කියලා හනෝ. උදේ පලවෙෙනයකයේදී ශක්ක්‍යතාව අද්‍යනය කිරීම් අපිට නිරන්තරය හම්බ වෙනවා මෙක උසස් පෙලදි ඔබ ෆීසිබිලට ස්ටඩි සක්්‍යතා අද්‍යනය ගැන බහුලබ කතා කරනවා. නමුත් ඔබේ පතය තුළදී, මේ ශක්තිත අධ්‍යනය වගේ මාතුෘුකාවන් පුළල්ලුව සාකච්ෂා කරන නොතිබුණාත් යම්කිසි කාරයක් කිරීමේ හැකියාව විදිහට ගන්නක අපේ දරුවෝ. යම්කිසි කාරයක් කිරීමේ හැකියාව ආයතනයක නම් ආයතනයේ ධාරිතාව ආර්ථික හැකියාව. ක්‍රියාත්මක හැකිියාව පේෂ Opපේශනibility. ඒවගේම තාක්ෂණික හැකියාව වගේ දෙවල් අපිට ගන්න පුළුව. හැකියාව නැත්තන් ධාරිතාවය. ද මේ ක්ක්‍යතා අධ්‍යනය පද්ධති සැලසුම පද්ධති විශ්ලේෂණය. එවගේම පද්ධති විශ්ලේෂණය, පද්ධති ක්‍රියාත්ම කිරීම පද්ධති සැලසුම ක්ක්‍යතා අද්‍යනය. ශක්්‍යත අද්‍යනය පද්ධ සැලසුම පද්ධති ක්‍රියාත්මකිරීම පද්ධති විශ්ලේෂණය. ශක්්‍යතා අධ්‍යනය පද්ධති විශ්ලේෂණය, පද්ධති සැලසුම පද්ධති ක්‍රියාත්ම කිරී. දැම් මෙදැනද මේ අපි අධ්‍යනය කරපු කාරණාවලට යම් කිසි වෙනස්වීමක් තියෙනව නේද හැබැයි අදහස සමානයි. දරුවන අපි ඉසල්ලාම කාර්යක් කරනකොට අපිට පුළුවන්ද කියලා බලනව නේද. අන්න ඒ කර නේද මම කිව්වේ මේ ශක්්‍යතා අධ්‍යනය කිරීම කියලා. ශක්්‍යතා අද්‍යනය කිරීම කියලා. ශක්්‍යතා අද්‍යනය. ඊ පස්ස පුතේ අපි ඒ විශ්ලේෂණය කරන්න වනේද ඊට පස් අපඒ සැලසුම් කරනවා ඊට ප අපි ක්‍රියාත්ම කරනවා අපිට ගන්න වෙන්න පුතේ මේකට උත්තරයංක හතර ලෙස පිළතුරංක හතරලෙ ස අපි ගන්නවා අපි ඊළඟ පස්සයට ගියවොත් එහෙම පහත දැක්වෙන ක්‍රියාකාරකම් සලකන්න පුස්තකාල බාර ගුරුබවතා සමඟ සම්මක සාකච්ඡවා පැත්වීම පුස්තකාලයෙහි ඉතිහාසය හා අවුරුදු විස්සකට පෙර එය ස්ථාපනය කරතිබූ ආකාරය විස්තර කෙරෙන සගරාවක ලිපියක් නැත්ත ලේඛනයක් අධ්‍යයනය කිරීම. ශිෂ්‍යීන් පුස්තකාලේ භාවිතකනු ලබන්නේ කෙසේ දැයි නිරීක්ෂණය කිරීම. පාසලකට පුස්්ටකාල කළමුනා කරන පද්ධතියා. ලයිරිම් පන්ටම් සංවර්ධනය කිරීමස් සඳහා, අවශ්‍ය තා ගණනය කෙරීම පිණිස්ස යොදාගත හැක්කේ ඉහත්ත ඒවායෙන් කවරේද කියලාහ. ඒක කියන්නේ අවශ්‍යතාව හඳුනාගැනීමසේ දී අධියරේදී අපි භාවිතා කරන්න ක්‍රමු. ස්්ලි එල්ුසිෝල පළමු අවශ්‍යතාව හදුනාගැනීම සඳහා අපි භාවිතා කරනවා නිරේක්ෂණ මූලාදර්ශ ප්‍රශිනාවලි සම්මුග සාකච්ඡා නැද ඔන්න ඔොයවගේ දේවල්. මෙදනදී මේ ජෝජිත, මේක නිර්මාණය කරන්න යන්නේස්වෑන්ක්‍රීිය පුස්තකාල තොරතුරු පදධතියක් නේද මෙතන දේන පුස්තකාල කළමනා කරන්න පද්ධතියන් නිර්මාණය කරන්න නැත සංවර්ධනය කරන්න ය. එනම් මේකද ස්ථියලස පළමු අධියරයේදී අපිට භාවිත වෙන්නේ නේද මේක අපි කෙසේද ඇයි අපිට අවශ්‍ය තාවයන් අපි විමසන් ඕනේ නබ පේන පලවෙනිට පුස්තකාල බාර ගුරු බවතා ඒක යන පුස්්ත කාලාදී ප්‍රතිතුමත් එක්ක සාකච්ඡා කරන්නේ සම්මුඛ සාකච්ඡාවක්. එම තුළින් ඇයියා ඉදිරියේ දී නව පුස්තකාල පද්ධතියක් සැකසේබට බලාපොරොත්ධයෙ සහ ඒවට එකතු වෙන අ ගටි අපිට විමසන්න පුළුවන් එහෙනම් අවශ්‍යතා හදනා ගැනීමේ දී හෙම අවශ්‍යතාව හදමාගන්න අපිට මෙන්න මේ ඒ කියන පියවර අනුගමනය කරන්න පුළුවන් අපිට දාක වෙනවා. මේ පුස්තකාලේ ඉතිහාසය අදධ්‍යනයකන ලිවෙල්ලක් ලේඛනය කෙව්නා කියලා අපිඒක නව පද්ධතියට බලපාන්නේ නැහැ එහනම් මේ බ කියන එකත් අපිට මේකට ගන්න බෑ. නමුත් ශිෂ්‍යයෙන් පුස්ථකාල භාවිතාක් නුලබන්නේ කෙේ දෑ නිරීක්‍ෂණය කිරීම තුොළෙයි අපිට පුළුවන් නව පද්ධතියට එකතු වෙන්න තියෙන දේවල් දනවන්නම් ඇත නව පද්දි සංවර්ධනය කිරේ මේදී අපිට ඒ ගැන සැල කෙළිමත් එන්න පුළුවන් එහෙනම් අපිට බුතේ මේකේ ඒ සහ සී කියන පිළිතුර ගන්න පුළුවන්ෙන් අිවලමු වරණයක් තියෙනවා දේ සහසී කියලා. ඒ නෙමෙයි බීදනෙමෙයි සීත් නෙමෙයි එහෙනම් මෙතන තුන්වෙනි පිළතුර අපිට ගන්න වෙන්නේ ඒ සහසී පමණයි විදිට. පුද අපි දෙදා සෙකොල හා පස්සෙඩි ඔබවීමේදී ඔබ පාසලේ දැනට ඇති පුස්තකාල තොරතුරු පද්ධතිය බෙබ් ආශිතව පද්ධතියක් මගින් පැතිස්ථාපනය කිරීමට ඔබ සැලසුම් කර ඇතැයි සිතන්න. දද ඔබ පාසලේ දැනට පුස්තකාර පවත්වය පවද්ධතියක් තියෙනවා කියලා කියලා තියෙනවා එ වගේම ඒක වෙබ් ආශිත පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කරන්න යනවලු ප්‍රතිස්ථාපනය කිරීමට යනුවලු. මමිදන මේ පස්සයට මෙන්න මේ වච්චනය ඉහිල දායිකත්වයක් සපෑ ළමයි පුදේ ඔබ සැලසුම් කර ඇතැයි සිතන්න කියල ති. දැ පවතින පද්ධතිය ප්‍රතිස්ථාපනය වෙනකොටම නවපද්ධතියක් තුළින් අපේ දරුවන්ට තේරෙන්න්න ඔහොනේ පද්ධතියක් පිහිිටු වීමේ පලවෙනි ක්‍රමේදකල් එහෙමිය පිගෙනගන්න. නේද පශ්නය මතක් වෙනකොටම ඒ අනුසාරයෙන් අපිට උත්තරටි ඉජනගත්ත තේරටික අපිට මතක් වවෙන්න ඕේ. අපි බලුම් පස්නය නවපද්ධතිය ශක්්‍යතාව තාහුරු කෙරීම සඳහා ඔබ සැලසුම් කනු ලබන කරුණු තුනක්ලියන්න නව පද්ධතියේ ශක්ක්‍යතාව එනම් අපි හැකියාවන් මොනවාද කියලා බලන්න ඕනේ අපිට පුළුවන් පුතේ ආර්ථික හැකියාව නැත්තං ආර්ථික ශක්්‍යතාව ආර්ථික ශක්ක්‍යතාව එ වගේම පුතේ අපිට ගන්න පුළුවන් ක්‍රියාත්මක ශක්්‍යතාවඒ වගේම තාක්ෂණක ශක්්‍යතාව එහන අපි නවපද්ධතිය එකතු කිරීමේදී අපිට ඇත්තරව මේකට ආර්ථිකමය හැකියාවක්ෂක්්‍යතාවත් ේෙනවාද අපිට මේකේ ක්‍රියාත්මක කිරීමේ ශක්ක්‍යදාවක්තේයනවද. ඒවාගේම් අපිට මේ තාක්ෂණය මුසකිරීමේ ශක්ක්‍යතාවක්තිේෙනවාදගේලා අපි විමසා බලන්න ඕන් අපි අධ්‍යනය කරන්නවා. මේ ඉඩ පස්සේ මංහිතන්නේ මමාර කේපු විදි හරේ මොකද මෙතනෙන් කිය නවා රිටු ක්‍රියාත්මක කිරීම සහ සමාන්තර ක්‍රියාත්මක කරනය අතුරෙන්. ප්‍රජු ක්‍රියාත්ම කරීම සහ සමාන්තර ක්‍රියාත්මක කිරීම අතුරෙන් නව පුස්තකාල පද්ධතයට වඩාත් යෝග්‍ය වන්න ක්‍රියාත්මක කරණය කුමක්ද කියලා නේද අපිට උඩදී යම් පොඩි ගියක් ලබා දුන්නා ඒ තමයි මේ ඔබ පාසනේ දැනට පවතින පද්ධතියක් තිේ නව ඒක පැතිස්ථාපනය කරන්න අනත්ත එක්තුම අපේ දරුවන්නට තේරෙන් නො මේ එකක මේ ඩරෙඩ් ඩිප්ලොයිමන්ට් එක තිචු පිහිටවීමක් තමයි රජු පිහිටවීමේදී තමයි මේ පවතින පබ්ධතිය පවතින පද්ධතිය සම්පූර්ණයෙන්ම නවතා නවපද්ධතියක් ක්‍රියත්ම කරන්න පවන පද්ධතිය සම්පූර්ණයම නවතා නවපද්ධතිය ක්‍රියාත්මක කරන්නේ රජු පිහිටුවේදී. මේක සම්පූර්ණෙම නවතා නවපද්ධතිය ක්‍රියාත්ම කරනවා. එදකොටට එතන තියෙනවා අන්න අරකයන ප්‍රතිස්ථාපනය මෙන්න තියනවා ප්‍රතිස්ථාපනය දැන් පවතිනද්ධතිය දැන් ඇත්ති බනෑ දැ නවපද්ධතිය ක්‍රියාත්මක කල දේ හරි. මේක කියනවා දරුණේ රි පිහිටීමො රජු පිහිටුවීම එනම් මෙතන රජු ක්‍රියාත්මක කරනය කිය අදහස් කරන්නේ තන්නෝක් ඒක සහ මෙම පද්ධතියට යෝජිත පද්ධතියට සමාන් තෙරව ක්‍රියාත්මක කරනේ සමාන්තරව ක්‍රියාත්ම කරණය කේවු ගමන් ඔබ දන්නවා පැරල් ඩිප් ලොයිමන්ට් එකක් ගැන තමයි මේ සඳහන්ුවෙන්. පැරණිපද්ධතිය සහ නවපද්ධතිය පැරණිපද්ධතිය සහ නවපද්ධතිය යම් සමාන්තර ක්‍රියාවලියයක් ඔුස්සේ යම්කිනි සමාන්තර කාලයක් ඔස්සේ අපිට පවත්තාගෙන යන්න පුළු. ්ධති සහ නවපද්ධතිය යම් සමාන්තර කාලයක් කොස්සේ ටයිම් ඩවරේෂ එක කත් ඔස්සේ ටයිම් ලයින් එකක් කොස්සේ අප සිදු කරගෙන යන්න පුළුවන් එහිදී පැරණිපද්ධතිය සහ නවපද්ධතිය දිත්වයේෙකවර ක්‍රියාත්මක වන නිසා පැරණිපද්ධතිය දෝෂහෝ නවපද්ධතියේ වාසි. ප්‍රතිල්ලාහබ අපිට ගණනය කරන්න පුළුව. සමහරක් විච ගොඩක් අඩුවෙන්වෙන්න දේනම් පැරණනිපද්ධතිය හොඳයි ලෙස සැඟගෙන්නේ හැබයි අප එදකොට අ අපිට තේරෙනවා අපිට බේ නවපද්ධතිය ගොඩනගන්න පුළුවන්ද අපිට හැකියාවක්තියෙනවාද පැරනිිපද්ධදිරා නවපද්ධතිය කොහොම අපිට බලපා සහ අපේ මේ හැකිආාවන් වලට ශක්ක්‍යතාවන්ලට අපිද. තියෙනවද කියලා වගේ දේවල් අපිට මෙතැනදි අධ්‍යනය කරන්න පුළුව. දැන් වාඩ තරනවාබපුදේ මෙතන මේ රිජුක්‍රාත්මක කිරීම කරනය තුළින් සමහරක් විට නවපද්ධදී අපිට ගැලපෙන්න්නේ නැත්තං අපිට නැවත පැරණි පද්ධතියට යන්න බැහැ. එතකොට මෙන්න මේ තුළින් අපිට යන්න බැහැමයි අපි දෙතනදආයි විශාල මුදලක් අපි යටට කල වරයිනත් අපි ශාල මුදලම් මෙතන්ට වැෑකරල වෙලයි නවපදධතිය ස්ථාපනයකිරීමම් තුළිින් එ තවන් අපිට ලාබයක් වෙන්. හර. එදර මේව තුළින් අපිට පැරණිපද්ධතිය සහ නවපද්ධතිය. නම් නිශ්ෂිත කාලයක් ඔස්සේ පවත්තාගෙන යාව තුළින් වාසි වැඩීම ප්‍රතිලාබ වැඩීම අවාසි අඩුම පද්ධතිය තුළින් අපි නවපද්ධතිය හෝ පැරණිපද්ධතිය ප්‍රතිස්ථාපනය කරන්න පුළුවවා. එනම් එතනදී වඩාත්ම ගැලපෙන්න්නේ මෙම පුස්ත කාල පද්ධදියට රිචු ක්‍රියාත්මග කිරීම නෝ සමාන්තර ක්‍රියාත්මක කිරීම. එහෙනම් වඩාතියෝග්‍ය වෙන ක්‍රියාත්මක කිරීම තමයි සමාන්තර ක්‍රාත්මක වඩාතයෝග්‍ය වේ සමාන්තරම ක්‍රියාත්ම ක්‍රරමු වඩාතියෝගෙවේ දැන් පුතාලට පැහැදිලිව තේරෙනව නේද. අපි පාශ්නයක් විමසීමේදී. පස්නයක් සාකච්ඡා කරද්දී අපි සැල කලේීමමත්වෙන්න්න ඕනෙ කාරණාව. මං අමතක කරේ නෑ මේ. දියඇලි ආකෘතියක් පිළිබඳව දැක්වෙන පස්සනයක් සාකච්ඡා කරන්න. ඒ විදිහයටම දෙදක්ස් දහටේ අපිට ඒ ආකෘතියක්ත් එක්කම අපිට දීලා තියෙනවා? නේද. පුතේ මෙතනදී පාසල් කළමනා කරන පද්ධතියක් සැකසීම සඳහා. දායෙකු කණ්ඩාෑමක් විසින් භාවිත කරන ලද පදි සංවර්ධන ජීවන චක්‍රයට අදාළූ සමහාර ක්‍රියාකාඩකම් කිහිපයක්ක්. ලසද. ඒ සදා හයුදාගත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අ්වද්දී PU. ලෙස්සද පහත ලේබල් කල් තිරෙන. එතර පුතාලට පැහැදිලිෝ තේෙනවා මේ දෑලියා කෘතියේ අනුරුවක් අපිට පෙන්වල තියෙනවා සහ. මෙන මේ, සංවල ජීවන චක්වයි අවධ ටික්ක පීUූ ලෙස පහත ලේ බැල් කරලාදය. හරි එදුන මෙදනිදි ඒ Uූ ලෙස්ස ඒ ජීලෙස වර්ග කරලාදතින්නේ මේ පාසල් කළමුනා කරන පද්ධදයක් සැකසීම සඳහා දායකු කණ්ඩෑම් විසින් භාවිතා කරන ලද පද්ධදී සංවර්ධනය උදෙසා අදාළ චක්‍රයට සමහර ක්‍රියාකාරකම් කිහිපයක්. අපි ඒ ක්‍රියාකාර කකම් ටිකදධ්‍යනය කරන්න නිස්සල් අපිිය බලමු පස්නයම කකද්දහන්නගේ තාල මෙතනමී අට ප්‍රශන තියනවා ටිකක් පස්නේදිකයි ඒච ලේබලවල ඇති කුමන ක්‍රියාකාරකම පUූ මගින් දක්වා ඇති අවදිවලට ගැලපෙන්නේ දැයි හඳනාගේ ගැලපෙන ලේබල යුගල ලයා දක්වන්න ඒනම් මෙතන තියෙනවබු දේ ඒසිට ජී මේ පැත් අබිට ගලපන්න එනවා පීසි යු හ එනම් අපි පලවෙනි දැක්මේ ඉදන් අපි අවු පලවෙනි දැක්වීම දේ නම් ඉන්න මෙහෙම. මාස තුනක් පුරාවට පවතින අතවරු පද්ධතිය හා. අලුතින් නිපදුව පද්ධතිය සමාන්තරව භාවිතා කිරීම තුන්ම සවසානයේදී අතවුරු පද්ධතිය භාවිතය නවතා තිබීම මතක් වෙන්න ඕ මෙතැන දි මහරක් වෙන්න ඕ නේද. මාස තුනක් පුරාවට පවතින අත්තිරු පදධතිය අලුතින් නිපදුව පද්ධතියට සමාන්තරවෝ භාවිතා කිරීම. සමාන්තරව භාවිතා කරීම තුන්ම සවසා නේදී අතුරු පද්ධතිය භාවිතය නවතා දැමීම. එනම් මේකෙන් කියන්නේ මොන පිහිමේ අවධයක්ක් ගැනද මොන අදියලැක් ගැනද පද්ධතිය පිහිටුවීමේ ක්‍රමයක් නේද නේද සමාන්තරව භාවිතා කරලා. එඩ පස්සේ අත්තුරු පද්ධතිය සම්පූර්ණෙන් නවතා නවපද්ධය කරියන්න වීම ඔන්න සමාන්තර පිහිටුවීම. එන ඒකට අපි කියනවා ඒට මෙතනෙන් ගැලපෙන්නේ අපි අම ඊළඟ දැක්වීමට ක්‍රියායන සැලසුම් දක්ත සමුදා ආකෘති සහ පරිශීල්ල කතරමුණත් ආදිය මුදුකාංග ක්‍රමලේක බවට පරිවර්ධනය ක්‍රියායන්න සැලසුම් දක්ත සමුදා ආකෘතිය සහ පරිශීල්ල අතුරුඹහුණත් ආදිය මුදුකං ක්‍රමලයක බවට පරිවර්තනය එදකොට මෙන්න මේකදී මගින් කියවෙන්නේ මුුණ අංගයක් ගැනද. මේ විසඳම ක්‍රියාත්මක කිරීමේ අංගයක් නේද. මෙතැන කේත කරන එනෙ මේ නෙන්න මෙතැන්ට එන විසිදුම ක්‍රියාත්ම කිරීම. එහම් මෙතන්ට වඩාත් ගැලපෙන්නේ Rට එ වදමං ක්‍රියායන හදුනාගැනීම සඳහා විදුහල්පති ගුරුවරුන් පුස්තකාලා අධිපති අනිකුත් පාර්ශව මුුණ ගැසීම වත්මන් ක්‍රියායන වදමං ක්‍රියායන හදුනාගැනීම සඳහා එන ගොල දන්නවා මේ අවශ්‍යතාව හදුනාගන්න මේගොල්ලො දැරන මහන්සියා නේද? එන අවශ්‍යතාව හදුනාගන්න දරණ මහන්සියන් නිසා අවශ්‍යතාව හදනාගන්නේ අපි සීවල ීට ගැලපෙන්නේ හරියටම පි මොකද පී තමයි අපිට ලේබල් කල තියෙන අවශ්‍යතාව හදුනා ගැනීම සම්බන්ධය. එරඟට පොතේ වාර විභාග ලකුණු ලයිස්තුව පුස්තකාල නාමාවලිය බැහැරදීම කාට්පත් දයිනික පැමිණීමේ ේ යනාදිය ආදර්ශයකදු කිරීමක් අනේ මේකත් අපිට පීන ගන්න වෙන්නේ. මේකත් තොරතුරු එක්ැස් කරන ක්‍රමවේදයක්න්නේ නේද ඩීටෙන්නේ පි ප දැරට මුහුණ දෙන ගැටලු හා නවපද්ධතිී අපේක්ෂා බටහා ගැනීමට විදුහල්පතිී පුස්තකාලාදී පොති සහ අංශප්‍රධාන. ගුරුවරුන් සමඟ සම්මක සාකච්ඡා පැවැත්වේබ අනේ බුදේ ඇයි මේ තුනම මේගොල්ල පීට දීල දෙේ නමි මේ ඔක්කම අවශ්‍යතා හදනා ගැනීමේ ක්‍රමවේද. Sස්දල්LC එකේ පලමු පියවර. එම් ඊටනෙත්පිය. ්ප එලවසේ නව පද්ධතිය වසරක් භාවිත කළ පසු විදුහල්පති විසින් ඉල්ලුම් කරන ලද වෙනස්කම් ඇතුළත්කිරීමට නවකේත කොටස යලි ලිවීම එන නවකේත කොටස යළි ලියනකොට ඔබට පේනවපුතේමක මේ පද්ධතිය පිහිටවලා පද්ධතිය දැන් නොඩත්තු කරන්න යන්නේ එකයන්නේ අංගහාය යවෙ අදේරේී මයි අපිටක් උපකාරී වෙන්නේ එහෙනම් එට අපි ගන්න වෙන්න ජු අවසාන අද. නවපද්ධතියට සය මසක් නැත හය මසාක් භහවිත කළ පසු පුස්ත කාලා අධිපති විසින් පෙන්වාදුන් වරදාක් ඩී බාගෙන් නෙවැරදිකිරීම පද්ධතිය පිහිටවීම පද්ධදි නඩට්ටු කිරීම අධියරේ තමයි මෙ මේ විදියට නව රික්වෑම නව අවශ්‍යතා එකතුීමේ එකතු වන්්‍ය සහ අපි කියනවා මෙන්න මේ වෙනස්කම් සිදුවවෙන්නේ එහෙනම්. ජීට එන්නත් තෝනේ ජීත එන්නත් තෝනයුක්. එත ලොබට පැහැදිලිව පේනවඇති අපි Rඊටත් FUGU විදියට අපිට මේක අවසන් කරන්න පුළු. දැන් පැහැදිලි වෙනව ඇති පුතාලට Hස්දල්Z ඒකයත් අපිට මේ විදිහට පිළිවලට අපි අධ්‍යනය ක්‍රාම අපිට මේක කේ තුළින් නුත් කිසිම පස්සනයක් ඇති වන්න විදිහක් නෑ පළමු පාඩමු වගේම දෙවන පාඩමත්්‍යකොල් හවසර පුතාලට පිළිවලට සියලුණු කොටස් අපි අත්්‍යනය කරා. එහෙනම්. අපි නැවතත්. යක්තුෙන් නවකයක්තුළෙන් අපි හමුම.